CLC වාසන පර්සනල් ලෝන් එකක් ගත්තා. අපේ CLC එකේ විශ්වාසවන්ත තැනනේ. ඔබ වෙනුවෙන්ම පිරිනමන CLC වාසන පර්සනල් ලෝන් කොමර්ෂල් ලීසින් මෙතින්ම පමණයි. බැලුම්ගල. Be positive. තිරන්න සුබ උදෑසනක්වත් සුබ දවසක්වත් කියන්න අමාරුයි. මේ තින තත්ත්වෙත් එක්ක. මොකද අදත් අපිට පැය පහකට ආසන්න කාලයක් කළුවරේ අඳුරේ ඉන්න වෙනවා. ලයිට් කැපෙනවා. ඔව්. ඒ ලයිට් කැපෙන්න හේතුව විදිහට කියන්නේ මේ ඩීසල් නොමැතිකම, ඉන්ධන නොමැතිකම කියලා නේද ලිෂාන් නේද? වෙයි ඒක එහෙම තිබුණට පහුගිය සතියන්තේ net news වගේම ප්‍රධාන මාධ්‍ය ජාලා බොහෝමයක් වාර්තා කරලා තිබුණා මේ එඬරු ඇටවලින් ඩීසල් හදන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන්. දැන් ඔය පරීක්ෂණය කරන්නේ අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයානේ. ඔව්. අද අපේ කතානායකයාත් එතුමාම තමයි. හැබැයි මේ හැමතැනම කතා වෙච්චි. ඔව්. හැමතැනම එළියට ආපු කතාවට වඩා වෙන කතාවක් අපි අද ඔබට කියනවා. ඔව්. ඒ කතාව කියන්න පටන් ගන්නෙ සුනිත්ති බලශක්ති අධිකාරියේ සභාපති සුලක්ෂණ ජයවර්ධන මහත්මයාත් එක්ක. අහන්නකෝ මේ කියන කතාව. මේ කාරණාව පිළිබඳ පැහැදිලි කිරීමේදී එඬරු වලින් එහෙම නැත්නම් ජෛව ඩීසල් පරක් කිරීම නිෂ්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමු වුණේ මීට අවුරුදු ගණනාවකට පෙර. විශේෂයෙන්ම සමහර රටවල ඒ තත්ත්වයන් පරීක්ෂණ කරන කිරීම හේතුවෙන්ම 2008-10 වගේ කාල සීමාවන් තුළ සුනිත් බලශක්ති අධිකාරී ඒ වගේම ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනය ඒ වගේම නර්ස් සෙන්ටර් එක මේ වගේ ආයතන කීපයක් සහ විශ්වවිද්‍යාල කීපයකුත් එකතු වෙලා යම් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න තිබිලා තියෙනවා. මේ සම්බන්ධව එහෙම නැත්නම් එඬරු වලින් ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීම පිළිබඳව ඒ පරීක්ෂණ සාර්ථකව ක්‍රියාත්මක වෙලා තිබෙනවා. කෙසේ නමුත් ඒක බිල එහෙම නැත්නම් පිරිවැය පිළිබඳව යම් ගැටලුවක් ඒ දවස්වල මතුවලා තිබෙනවා. විශේෂයෙන්ම ජෛව ඩීසල් ලීටරයක් නිෂ්පාදන පිරිවැය සැලකිලිතු මට්ටමකින් ඉහළ තත්ත්වයක පැවතීම හේතුවෙන් ඒ පරීක්ෂණ වාණිජ මට්ටම දක්වාම වර්ධනය වීමක් සිදුවලා නැහැ. දිල්ෂාන් දැන් ඒ කියන්නේ මේ එඬරු ඇටවලින් ජෛව ඩීසල් හදන පරීක්ෂණ කටයුතු ආරම්භ වෙලා තියෙන 2008 වසරේ දැන් අවුරුදු 14ක් විතර වෙනවා. පරීක්ෂණ සාර්ථක වෙලක් තියෙනවා. හැබැයි තාම හැදිලා නැහැ. පිරිවැය වැඩි කියලානේ කියන්නේ. ඔව්. හැබැයි ඇත්තටම මේ පරීක්ෂණ වලට මොකද උනේ කියලා දැන් අපි ඔබට කියනවා. ඔව්. මෙන්න අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයා. 2007 වසරේදී ජෛව ඉන්ධන නිෂ්පාදන පරීක්ෂණ සිදු කරලා ඉවරලා ඒ සම්බන්ධ පේටන් බලපත්‍රයක් අරගෙන තිනවා. මම ඒ කරපු පරීක්ෂණ සහ සමීක්ෂණ වලින් මම ඒ කාලයේදී මේ මාධ්‍ය හරහා පෙන්වලා දුන්නා මේ දුම්රිය මාර්ගයේ දෙපස එඬරු වැව්වොත් අපිට සම්පූර්ණ දුම්රියන් ජෛව කාබනික ඩීසල් වලින් ධාවනය කරන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාවක් මේ දක්වා සිදුුනේ නැහැ. නමුත් දැන් වර්තමානයේ පවතින කාලීන ප්‍රශ්නයක් ලෙස මේ ඉන්ධන සහ බලශක්ති අර්බුදයේ නැවත උග්‍ර ලෙස ඉස්මතු වීම නිසා මා තීරණය කරා මේක නැවත එළිදක්වලා පෙන්වා දෙන්න. වනජිරන් දැන් එතුමා කියන්නේ අවුරුදු 15කට කලින් කිව්වා ඇහුවේ නැහැ. දැන් ආයෙත් කියනවා අපි කළුවරේ ඉන්න වෙලාවේ කියනවා දැන්වත් මේක අහලා දෙයක් කරන්න කියලා. දැන් මුල් අවස්ථාවේ මේ තාක්ෂණය ඉදිරිපත් කරාම ඒ තාක්ෂණය පැත්තකට තල්ලු වෙන්න හේතුව විදිහට කියවෙන්නේ පිරිවැය වැඩි කියලානේ. ඔව්. හැබැයි මෙන්න මේකත් ඔය ගණන් හදනකොට ගණන් ගන්න ඕනේ. අනිවාර්යයෙන්. අපිට මේ පෙට්‍රෝලියම් ඩීසල් ගේන්න වෙන්නේ රටට වෙනත් රටකින්. ඒකට ගෙවන්න වෙන්නේ අපිට ඩොලර් වලින්. දැන් අපි හිර වෙලා ඉන්නේ ඩොලර් නැති ප්‍රශ්නයක. ඔව්. අපි එඬරු වැට වලින් එඬරු තෙල් අරන් එඬරු තෙල් වලින් ජෛව ඩීසල් හැදුවොත් ඒවට ගෙවන්න වෙන්නේ රුපියල් වලින්. ඒ මුදල් සංසරණය වෙන්නේ අපේ රට ඇතුලේ. ඔව්. ඩොලර් ප්‍රශ්නයක් නැහැ. අනිත් අතට මේ පරීක්ෂණ සිදු කරන අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයා අපිට ගණන් හදලා පෙන්නනවා ජෛව ඩීසල් ලීටරයක් රුපියල් 70ක පමණ මිලකට නිෂ්පාදනය කරන්න පුළුවන් ලංකාව ඇතුලේ. ලංකාව ඇතුලේ. දැන් එහෙමනම් ඔබ මේක සංසන්දනය කරන්න ඊයේ එහෙම නැත්නම් අද පාන්දර ඔබ පෙරවූමහලට ගිහිල්ලා ඔබේ වාහනේ තෙල් ටැංකියට ඩීසල් ගහ ගනිද්දී ගෙවපු මිලත් එක්ක රුපියල් 70ද පිරිවැය වැඩි. එහෙම නැත්නම් දැන් මේ අල්ලවි වෙන මිලද පිරිවැය වැඩි කියලා. එතකොට ඔන්න පිරිවැය වැඩි කියලා මේ තාක්ෂණයේ පැත්තකට දැම්මනම් උත්තරයක් තියෙනවා නේ. ඔව්. පිරිවැය වැඩිද කියලා. ඒ ගැන මේ ටිකක් අහන්න.
බොහොමයක් රටවල් ජෛව ඩීසල් නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යන කාරණය සහ ජෛව කාබනික ඩීසල් නිපදවීම පෙට්‍රෝලියම් ඩීසල් වලට වඩා මිල අඩු වීම යන හේතු. විශේෂයෙන්ම ඇමරිකාව වැනි රට යුරෝපීය රටවල් වල මේක භාවිතා කරනවා. 100%ක් බයෝ ඩීසල් හැටියට 10 20 වැනි සාමාන්‍ය පෙට්‍රෝලියම් ඩීසල් සමග සංයුක්ත කරලා ඒකට කියනවා B10 B20 B30 යන වචන වලින්. ඒ වගේම අප්‍රිකානු රටවල් බ්‍රසීල් ඉන්දුනීසියාව ඉන්දියාව සහ සමහර යුරෝපා රටවල දැන්ටමත් බයෝඩීසල් නිෂ්පාදනය කළ භාවිතා කිරීම ආරම්භ කළා තියෙනවා. ඒ බොහෝ රටවල් තමන්ගේ රටේ වැවෙන හොඳින් වැවෙන ඒ තෙල් ලබා ගන්න පුළුවන් ශාක තමයි භාවිතා කරන්නේ. ඇමරිකාව වගේ රටවල සෝයා තෙල්, කැනෝලා තෙල් වැනි තෙල් වර්ග, ඒ වගේම සමහර රටවල සූර්යකාන්ත තෙල්, අප්‍රිකානු බ්‍රසීල් රටවල් වල එඬරු, ඉන්දියාවෙත් එඬරු පාවිච්චි කරනවා. ඒ වගේම සමහර රටවල් වල ආපන ශාලාවලින් ඉවත දමන තෙල් වැනි දේ භාවිතා කරනවා. අපේ රටට වඩාත්ම යෝග්‍ය වෙන්නේ එඬරු. අර අන්තිමට කියපු කෑල්ලත් හොඳට මතක තියාගන්න කියලා. මොකද්ද? එඬරු වැට වලින් ගන්න එඬරු තෙල් විතරක් නෙමෙයි. තවත් තෙල් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොල් තෙල් ගත්තොත්, සූර්යකාන්ත තෙල් ගත්තොත් මේවා ආහාරයට ගන්න තෙල් වර්ගනේ. ඒ ආහාරයට ගැනීම නවත්තලා ඒකෙන් ඩීසල් හදන්න කියලා නෙමෙයි අපි කියන්නේ. එඬරු කියන්නේ ආහාරයට ගන්න එකක් නෙමෙයි. එතකොට සමහර එඬරු ආකාර වැට එඬරු වසයි. ඒවා ආහාරයට ගන්න බෑ. ඒකෙන් අපිට තෙල් හදා ගන්න පුළුවන්. ඊට අමතරව තව එකක් කියනවා. සමහර රටවල් මේ වරක් පාවිච්චි කරපු තෙල් ආපන ශාලාවලින් ඉවතලන තෙල් පාවිච්චි කරනවා බයෝඩීසල් මේ ජෛව ඩීසල් හදන්න. අපි මොකද කරන්නේ? ඒ තෙලේම ආයේ බැද 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 වසකන්. දෙලිෂන්, දැන් මේ බලශක්ති අර්බුදය කියන කාරණාවෙදි මේ බයෝඩීසල් කියන්නේ එක විසඳුමක්, එක විකල්පයක් විතරයිනි. හැබැයි තව විකල්ප මේ වෙනුවෙන් තියෙනවා. අපි ඒවා හරියට හඳුනාගෙන තියෙනවද? අරක නැත්තම් අඩුමතර මේවවත්නේ. ඔව්. එහෙමද? දැන් අපි මේ කතා කරන අපේ අද කතානායකයා වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයාම මුහුදු රළ පාවිච්චි කරලා බලශක්තිය උපදවන්න සාර්ථක පරීක්ෂණයක් කරනවා. අහන්නකෝ ඒ පරීක්ෂණයට වෙච්ච දේ. ලංකාව වටාම මුහුද තියෙනවා. දැනට විද්‍යා පරීක්ෂණ වගේ විද්‍යාඥයෝ කියලා තියෙනවා ලෝකේ තියෙන බලවත්ම බලාගාරය විදුලි බලාගාරය තමයි මුහුදකි. ඒකට මොකද හේතුව කිව්වොත් මුහුදු රැළ බලය සුළං බලයෙන් 200 ගුණයකුත් සූර්ය බලයෙන් 50 ගුණයකුත් තියෙනවා. ඉතින් මුහුදු රැළි කියන එක අපි හරියට හසුරුවලා ප්‍රයෝගික කරගත්තොත් අපිට විශාල බලශක්තියක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ අනුව මම වසර 10ක් තිස්සේ කරපු පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් යම් ආකෘතියක් නිර්මාණය කරලා ඒක රත්මලාන මුහුදේ අපි ස්ථානගත කරලා ඒ කරපු පරීක්ෂණ සාර්ථක වුණා. අපිට හැකි වුණා කිලෝවොට් එකක විදුලියක් නිපදවලා පෙන්වන්න. මම ඒ සියලු කරු වාර්තා එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම යොමු කරා. එතුමා ඒ සම්බන්ධව කටයුතු කිරීම සඳහා අදාළ විෂය බලධාරීන් සහ රජයේ නිලධාරීන් වෙත යොමු කරා. නමුත් ඔවුන්ගේ පසුබෑම සහ උදාසීන පිළිවෙත නිසා ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ සම්බන්ධව කිසිදු උනන්දුවක් දක්වන බවක් මට පේන්න හම්බුනේ නැහැ. ඒ නිසා මම මේ පරීක්ෂණ සියල්ල අතහැර බැරි වුණා. දෙලිෂාන්, මේ මුහුදු රළ මගින් විදුලිය උත්පාදනය කරන මේ වගේ ඉංජිනේරුවන් සම්බන්ධයෙන් Neth FM බැලුම්ගල අපිම මීට කලින් අනාවරණය කරලා තිබෙනවා. එක්කෙනෙක් නෙමෙයි ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ හැමෝටම වෙලා තියෙන්නේ අන්තිමට අර කිව්ව දේ පරීක්ෂණත් ඇරලා දාන්න. එහෙම වෙද්දී සුනිත් බලශක්ති අධිකාරියේ සභාපතිවරයා සුලක්ෂණ ජයවර්ධන මහත්මයා මොකද කියන්නේ? අපි දේශීය බලශක්ති ප්‍රබෝධයන් විදිහට උනන්ජන්‍ය බලශක්ති කෙරේ විශාල වශයෙන් විදුලිජන්‍ය සඳහා උපයෝග කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. එතනදී අපි තාක්ෂණිකමය වශයෙන් වාණිජ මට්ටමට ළඟා වෙච්ච තාක්ෂණයෙන් භාවිතා කරලා සූර්ය බලය, සුළං බලය වැනි අපේ දැනට තියෙන ශක්තියතාවය සහිත බලශක්ති ප්‍රබෝධයන්, එහෙම නැත්නම් විභවයක් තියෙන බලශක්ති ප්‍රබෝධයන් විදුලිජන්‍ය සඳහා සම්බන්ධ කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. අනිකුත් බලශක්ති ප්‍රබෝධයන් අපිට මුහුදු රළ මගින් විදුලි නිෂ්පාදනය කිරීම, ඒ වගේම භූතාපය මගින් විදුලි නිෂ්පාදනය කිරීම වැනි කාරණා පිළිබඳව තාක්ෂණයන් පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙන දුක්ඛාධි ජනතලස්ම ගත්තත් යම් ප්‍රමාණයක ධාරිතාවයක් ඒ බලශක්ති ප්‍රබෝධ මගින් ලබා ගැනීම ඉදිරියේදී දැනට ඒ තාක්ෂණයන් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒක වාණිජ මට්ටම දක්වා ගෙන යා යුතු. ඒ තුළින් තමයි අපි විදුලි ජනනය සම්බන්ධව පිරිවැය අඩු කරගෙන ආර්ථිකමය වශයෙන් ශක්්‍ය ප්‍රබෝධයන් විදිහට සංවර්ධනය කරගැනීම හැකියාව තිබෙන්නේ. ඒ සඳහා වන පරීක්ෂණ වලට අපි ආයතනයක් විදිහට අවශ්‍ය කරන සහයෝගය ලබා දීමට සූදානම්. ඒ වගේම පසුගිය කාලවල විද්‍යුත් වාහන සඳහා වන පරීක්ෂණ සඳහා සහයෝගය ලබා දීමක් අපි දැනුම් කරලා තිබෙනවා. නමුත් සහයෝගය ලබා දෙන්න සූදානම් සහ සහයෝගය ලබා දෙනවා. එහෙම සහයෝගය ලබා දීපු හින්දා තමයි මේ පටන් ගත්තු පරීක්ෂණ එහෙම අතරමඟ නතර වෙලා තියෙන්නේ. කෙනෙක් එහෙම හිතන්න පුළුවන්. හා, තව කෙනෙක්ට අපි කතා කළා.
දැන් අපි කතා කරන්නේ ජෛව ඩීසල් වලින් අපිට අපේ බලශක්තිය අවශ්‍යතාවන් සපුර ගන්න පුළුවන් කියලා. ඒ පරීක්ෂණ සාර්ථකව කෙරලා තියෙනවා අපේ රටේ. හැබැයි මොකද වුනේ කියලා දැන් අපි දැක්කානේ. අපි කියුවානේ මුහුදු රළින් බලශක්තිය උපදවා ගන්න පුළුවන් කියලා. ලෝකෙ මේක කරනවා. අපිටත් තාක්ෂණය තියෙන අය ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ කියලා අපි පෙන්නුවානේ. මේ තව කෙනෙක්. මෙයා අපිට කියනවා සුලං බලයෙන් අපිට පුළුවන් විදුලිය උපදවා ගන්න. එහෙම කරන රටවල් ගොඩකුත් ඉන්නවා. දැන් අපිට තාක්ෂණේ නැද්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ තාක්ෂණේ අපි ළඟ තියෙනවා. ගන්නකො වැඩ ගන්නෙ නෑනේ කියලා හැබැයි එයත් අපිට කියන්නේ සහය දෙනවා කියලා සුනිත් බලශක්ති අධිකාරිය කියද්දි. මේ කතා කරන්නේ විකල්ප බලශක්තිය පිළිබඳ පරීක්ෂකයෙක් සහ ඒ පිළිබඳ ක්ෂේත්‍රයේ ඉන්න අධ්‍යක්ෂ සහිත කෙනෙක් උදය හෙට්ටිගොඩ මහත්මයා. දැන් මම හිතන්නකෝ මම කුඩා පරිමාණ සුලම් බලාගාර ඒ කාලේ මම නිෂ්පාදනය කරා වින්ටර්බයින් නිෂ්පාදනය කළේ සූර්යවැව පැත්තේ ඔය අලි ඉන්න කැලෑවල ගෙවල් වලට එක පවුලකට එක මැෂින් එක ගන්න UNDP ආධාරවලින් මැෂින් 30-40ක් මම හයි කරලා දුන්නේ ඒ කාලේ. ඉතින් ඒවත් දැන් ඒ ඔක්කොම අභාවයට ගිහිල්ලා පස්සේ මගේ ළඟ තාක්ෂණයේ තියෙනවා මේකට. මම පස්සේ ගිහිල්ලා ලංකාවේ තාක්ෂණික ආයතනයකට කතා කරා ගිහිල්ලා මේ වැල්ලවත්තේ පැත්තේ තියෙන තාක්ෂණික ආයතන රජයකට ගිහින් කතා කරලා මම කිව්වා මගේ ළඟ මේ තාක්ෂණය තියෙනවා මම කැමති මේක උගන්වන්න මේක වැඩසටහනක් දිහ කරමු කියලා. නමුත් ඒක මං හිතේ ආයතනේ වැඩි මාව ගණන් ගත්තේ නැහැ. වැඩි එතනින් ඉතින් අතෑරුණා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් පවතින මන්දගාමී ස්වභාවයේද මේ අර්බුද වලට හේතු වෙලා තියෙන්නේ. මන්දගාමී ස්වභාවය සහ ඔවුන්ගේ දැනුවත් නොවීම. ඔවුන්ගේ දැනුවත් කමක් නැහැ මේ සම්බන්ධව. ඒගොල්ලෝ මට කිව්වේ අපි නම් ඉතින් ওই ජල සුලං බලාගාර හදන තාක්ෂණේ නම් මෙහෙ නැහැ. අපි ඉතින් බෑග් මහනෝ, සපත්තු වැඩ කරනවා, ওই වගේ දේවල් තමයි අපි කරන්නේ කියලා තමයි කිව්වේ. හරි ඉහළ නිලධාරියෙක්වත් හම්බෙන්නේ නැහැ හම්බුනේ නැහැ. මගේ ළඟ මේ තාක්ෂණේ තියෙනවා, මගේ දැනීම තියෙනවා, මට පුළුවන් විදුලි නිෂ්පාදනය කරන්න වින්ටර්බයින් එකක් හදන්න. නමුත් එහෙම කිව්වට මාව ගණන් ගත්තේ නැහැ ඉතින් ඒගොල්ලෝ. ඉතින් අපෙන් වැඩ ගන්නෑ. මම දැන් පිලිපීනේ වගේ රටවල් වලට කතා කරනවා. එතකොට පහුගිය කාලේ අර්ජන්ටිනාවේ වලට ඒ රටවල් වලින් අපිට කතා කරනවා. අපේ තාක්ෂණය ඒගොල්ලෝ ගන්නවා. අපි ඒකින් වැඩ කරනවා. අපේ රටේ මිනිස්සු අපෙන් ඉතින් වැඩ ගන්න නැහැ. ඒක වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඔබත් කතා කරන්න නේ. ප්‍රශ්න කිය කියමින් නැතුව අපි ප්‍රශ්නෙට උත්තර හොයමු. කළුවරේ ලයිට් එකක් පත්තු කරගන්න බැරි වෙයි. විදුලිය විසන්ධිකරණ හින්දා අපි උත්සාහ කරමු ඉටිපන්දමක් හරි දැල්වන්න. අපේ දුරකථන අංකය මෙතන සිට අපට විවෘතයි. 0112553 63 අපේ දුරකථන අංකය. Neth FM Balumgala Balumgala. Be positive. බොහෝමයක් රටවල ආපන ශාලාවල බැදුම් ආහාර නිෂ්පාදනය කරන්න තෙල් භාවිත කරන්න පුළුවන් එක සැරයක් පමණයි. ඒ කියන්නේ අපි යමක් තෙල් දාලා බැද්දොත් එක සැරයක් ඊළඟ සැරේ තව දෙයක් අපි බදිනවා නම් ඒ තෙල් පාවිච්චි කරන්න තහනම්. විශේෂයෙන්ම ආපන ශාලාවල මේ නීති දාලා තිනවා. මොකද කිව්වොත් ඒක සෞඛ්‍ය ආරක්ෂිත නැහැ තෙල් නැවත නැවත බැදීම සඳහා පාවිච්චි කරන්න. ඒක ශරීරයට විෂ වෙනවා. ඒ විතරක් නෙවෙයි හෘද ආබාධ රෝග ඒ වගේම අංශභාග වැනි රෝගවලට විශේෂ හේතුකාරයක් වෙනවා. ඒ නිසා ඔවුන්ට තෙල් බදින්න සඳහා පාවිච්චි කරන්න පුළුවන් එක සැරේ. ඊට පස්සේ ඒ තෙල් ටික ඉවත් කරන්න ඕනේ. ඒ ඉවත් කරපු තෙල් ලබාගෙන බයෝඩීසල් නිෂ්පාදනය කරනවා සමහර රටවල. ඒවට කියන්නේ රෙස්ටොරන්ට් ග්‍රීස්. අපේ රටෙත් මේ දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත සෞඛ්‍ය සඳහා හොඳ ක්‍රමවේදයක් වෙනවා. මොකද කිව්වොත් අපේ රටේ සාමාන්‍යයෙන් බැදුම් හදන්න තෙල් දිගටම බැදගෙන යනවා. ඒක අඩු වෙනකොට තව තෙල් එකකට කලවම් කරනවා. එතකොට මේකෙන් ඇති වෙන ඒ සෞඛ්‍ය අහිතකර තත්ත්වය ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ තියෙන නීති සංශෝධනය කරලා විශේෂයෙන්ම ආපන ශාලා සඳහා ඒ බැදුම් සෑදීම සඳහා එකවරක් විතරක් තෙල් භාවිත කරලා ඉතුරු තෙල් ටික විසි නොකර අපිට මේ වැනි බයෝඩීසල් නිෂ්පාදනය වැනි ක්‍රියාවන්ට යොදා ගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ ඒක ඉතාම හොඳ පියවරක් වෙනවා. ඔන්න ඒකත් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එඬරු වලින් ජෛව ඩීසල් නිෂ්පාදනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ආපන ශාලා වලින් සහ නිවසෙන් භාවිත කරලා ඉවත දාන තෙල් වලිනුත් ඕනනම් බයෝඩීසල් හදන්න පුළුවන් කියලා තමයි අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලන් සමරවීර මහත්මයා කියන්නේ. පරීක්ෂණ කළා. පරීක්ෂණ සාර්ථකයි. ඒ හදපු ජෛව ඩීසල් දාලා බයෝඩීසල් දාලා ට්‍රැක්ටරේ පැද්දා. කෘෂිකාර්මික උපකරණ ක්‍රියාත්මක කරලා අපිට පෙන්නුවා. ඒක දැන් ඔබට බලන්න පුළුවන් බැලුම්ගල YouTube channel එකට ආවොත්. ඔව්. දිලිෂන් දැන් මට හිතුවා දැන් ඔයා මේ කියනකොට දැන් මේ අලුත් ඒවා පටන් ගන්න යනවට වඩා දැන් මේ පටන් ගත් ඒවට මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බැලුවොත් දැන් පහුගිය කාලසීම මතකයි අපිට මේ සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දැන් ඒවට මොකද වෙලා තියෙන්නේ දැන් අර මේ ඉල්ලුම් පත්‍ර 1200කට තාම අනුමැතිය හම්බෙලා නැහැ කියලා පහුගිය සතිය ජාතික පුවත්පතක් වාර්තා කරලා තිබුණා. ඒ ගැන අහන්න ඕනනේ. ඔව්. දැන් ඔබ ඇහුවානේ. ඔව්.
සුනිත් බලශක්ති අධිකාරියෙන් ඇහුවා. මෙන්න ඒකට ලැබුණු උත්තරේ. සූර්ය ජන්නේ මගින් විදුලි නිෂ්පාදනය කිරීමේදී මෙරටේ විදුලි පාරිභෝගිකයන් ඔවුන්ගේ ආයතනයන් තුළින් නියමනීය පද්ධතියට මෙගාවට් 85කට වැඩි ධාරිතාවයක් එක් කරලා තිබෙනවා. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුම් ගත වෙලා පාර්ණි මට්ටමින් ක්‍රියාත්මක වෙන මෙගාවට් 104ක වැඩි ප්‍රමාණයක බලාගාරණය වෙන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2030 වර්ෂයේදී 70%ක් විදුලි අවශ්‍යතාවය පුනර්ජන්මීය බලශක්ති ප්‍රභූමගින් ලබා ගැනීමේදී අවධානය යොමු වෙලා තියෙන එක් බලශක්ති ප්‍රභූයක් තමයි සූර්ය බලය. මෙතනදී වහල මත සවිකන සූර්ය බලාගාර, භූමිය මත ඉදිකරන සූර්ය බලාගාර, ඒ වගේම ජලාශ කුෂ්ඨ එහෙම නැත්නම් පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා. ඔබතුම අතුකල් කාරණාව තමයි පසුගිය කාලවල ලංකා විදුලි බල මණ්ඩලයට අයදුම් පත්‍ර යොමු වෙලා ඒ කටයුතු ක්‍රියාත්මක නොවුණු බලාගාර ගණනාවක් තියෙනවා කියන කාරණාව. මෙතනදී සංඛ්‍යාව පිළිබඳව බැලුවොත් එහෙම දැනට වාර්තා වෙලා ආකාරයට 5.7ක් විතර යොමු වෙලා තිබෙනවා. මෙගාව 30කට වැඩි ආරිතාවයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා ගැනීම සඳහා මේ අනුමැතිය ලබා දීමේ කටයුතු පරිගණක මේ වෙනුවටත් ඔවුන් දැනුවත් කරලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම සරත් ඕනෙකම තියෙනවා පසුබිම හදාගෙන යනවා කියලා තමයි කියන්නේ. හැබැයි අගේ එහෙම එහෙ වෙනවා පොඩ්ඩක් පිරිසක් කියනවා 5.1200කට අනුමැතිය නැහැ කියලා සුනිත් බලශක්ති අධිකාරිය කියනවා 1200ක් නෙමෙයි 800ක් කියලා. හැබැයි ඉතින් එච්චර ගානකට අයදුම් පත්‍ර අනුමැතිය දීලා නැහැ මේ සූර්ය බල ගලාගාර gedara හදාගන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ කියන විදිහ ඕනකමක් තියනවද? ඔව්. විකල්ප බලශක්තිය පිළිබඳ පරීක්ෂකයෙකු වන උදේ හෙට්ටිගොඩ මහතාණන් කිව්වේ ඒ ගැන ලොකු සැකයක් තියෙනවා කියලා. ඉරුවලිය සම්බන්ධයෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් අවුරුදු 10ක 12ක් අත්දැකීම් එක්ක මට දැනෙන විදිහට නම් විදුලි බල මණ්ඩලයේ මැදිහත් වීම සෑහෙන්න මෙතන අඩුයි. විදුලි බල මණ්ඩලයේ මෙතන තියෙන කෙලින්ම කියනවා නම් මේකට අකමැති ගතියක් තමයි මට දැනෙන්නේ. මම දන්න හේතුව ඇයි කියලා දැන් අපි කුඩා පරිමාණ සෝලා විදුලි බලාගාරයක් හදන්නලා මේකට ක්‍රමවේදය ගත්තොතින් අඩුම තරමේ මාස 3ක් 4ක්වත් යනවා කනෙක්ෂන් එක දී ගන්න. මොකද හේතුව මුලින්ම අපි කියන්න ඕන ගිහිල්ලා විදුලි බල මණ්ඩලයට ඔන්න අපි සෝලා සිස්ටම් එකක් හයි කරන්න කැමති, අපිට මේකට අවශ්‍ය කරන ලියකියවිලි අනුමැතිය ලබා දෙන්න කියලා. ඒක තමයි මුල. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අපි එන්නම් බලන්න ඕගොල්ලන්ගේ තැන බලන්න කියලා. එතකොට ඒ තැන බලන්න එන්නත් ඒගොල්ලෝ අපි ලියුම දීලා අඩු ගානේ සතියක් දෙකක් වගේ කාලයක් ගත කරනවා තැන බලන්න එන්න. ඊට පස්සේ ඇවිල්ලා බලනවා. තැන බලලා ඉවරලා කියනවා හරි අපි මෙතන මේ ඕගොල්ලන්ට සෝලා මේ සිස්ටම් එකක් හයි කරගන්න අපි අනුමැතිය දෙන්න කියලා ඒගොල්ලෝ ලියුමක් දෙනවා. අපිට මොකද ඒ ලියුම තමයි ණය ගන්න හරි බැංකුවකට යන්න හරි වෙන ඕනම ඉතින් ඉස්සරහට යන්න විදුලි බල මණ්ඩලයේ මේ ලියුම අපිට දෙන්න ඕන. ඒ ලියුමේ තියෙන්නේ මේ පුද්ගලයා මේ account number එක යටතේ මේ නම තියෙන පුද්ගලයා නිෂ්පාදනය කරන විදුලිය අපි මිලදී ගන්න කැමති කියන එක තමයි ඒ ලියුමේ තියෙන්නේ. ඒතකොට ඒ ලියුම නැත්තම් ආ එතනින් එහාට යන්න බෑ. ඒ ලියුමෙන්නත් අපිට සතියක් දෙකක් හරි කාලයක් ගත වෙනවා. ඔන්න සිස්ටම් එකේ තියෙන පරක්කුව. ඒ විතරක් නෙමෙයි චිරන්. මේ සිස්ටම් එක පිරීලා තියෙනවා ඕනේ නැති තේරුමක් නැති නීති රෙගුලාසි. ඕනේ නැති තේරුමක් නැති නීති රෙගුලාසි හින්දා දේවල් හිර වෙනවා. මේ ගැන පැහැදිලි කිරීම. දැන් නීතිත් මේකේ තියෙනෝනේ නීති තියෙන්නේ මහා ඒ කියන්නේ ඒගොල්ලොම හදාගත්තු අමුතු නීති වර්ගයක් තියෙනවා. දැන් අපි හිතමු මේක දැන් අපි සෝල් එක හයි කරන්න ඕන වහලය මතමයි. වහලය මතමයි හයි කරන්න ඕන. මම මේ තැනකට ගියා පහුගිය කාලේ එයිගේ ගැරජ් එක තියෙනවා මිදුලේ. ගැරජ් එකේ එයි මේ සෝලා හයි කළා තියෙනවා වහලක් නැතුව. ඕකට අනුමැතිය දෙන්නේ නැහැ. මොකද්ද හේතුව? යටින් වහලක් නැහැ කියලා. ඉතින් සෝලා එකෙන්ම වහල ගහන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ඒවා ගැන ඒ තරම් ඒගොල්ලෝ මේ නීති ලිහිල් කරන්නේ නැහැ. දැන් නිල්ෂාන් අපි කරපු මේ ගවේෂණයේදී තවත් කරුණක් අනාවරණ වුණා. දැන් අර කිව්වනේ මේ ඉල්ලුම් පත්‍ර 1200ක් කිව්වා ඒක 800ක් කියලා බල අධිකාරියෙන් කියනවා. දැන් එහම අනුමැතිය හම්බෙලා නැහැ කියලා. දැන් අනුමැතිය දීපු අයදුම් පත් අතරින් 5000කට ආසන්න ප්‍රමාණයක් තාම පටන් අරගෙනත් නැහැ. ඒ කියන්නේ අයදුම් පත් 1200ක් තියෙනවා අයදුම් මේ අනුමැතිය නැතිව අනුමැතිය ලැබුණු 5000ක් පටන් අරන්නේ. පටන් අරන්නේ. කවුද එහෙම කියන්නේ? මේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය. අහන්නකෝ. වැදගත් කාරණාවක් වන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරපු කිලෝවත් 65ක ධාරිතාවයෙන් යුත් බලාගාර 7000ක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමහර ට්‍රාන්ස්ෆෝමර්ස් වෙන් කර ගැනීමක් සිදුලා තියෙනවා. ඉතින් ඒක කාරණාව තුළ සමහර ප්‍රදේශවල පරිභෝගිකයන් අනුමැති ඉල්ලුවත් ඒ ට්‍රාන්ස්ෆෝමරය ඉහත කී ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙනවා නම් ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමැති දීමක් සිදු කරලා නැහැ. ඒ වගේම තවත් ගැටලු තියෙන තැන්වල එහෙම නැත්නම් තාක්ෂණික මේ වශයෙන් ශක්‍යතාවයක් නැති තාක්ෂණික වශයෙන් සීමාවන් තිබෙන සමහර
ට්‍රාන්ස්ෆෝමර් වලට සූරි බලාගාර සූරි ජන පද්ධතිය සම්බන්ධ කරගෙන ඉන්න සඳහා සංවේදී ලබා දීම ඔහුගේ කාලය තුළ සිදු වෙලා නැහැ. මේ කාරණා එක තමයි අපි දකින්නේ ඉදිරිපත් 700ක් විතර යොමු කරලා දෙනවා ඒ අනුමැතිය තවවත් ලැබෙන්නේ නැහැ කියන කාරණා. ඒ වගේම මේ අමතරව ලංකා විදුලි බල මණ්ඩලය මගින් අනුමැතිය ලබා දුන් බලාගාරය නැත්නම් සූරි පද්ධතිය 5000ක් විතර ප්‍රමාණයක් තිබුණා තවමත් ක්‍රියාත්මක වෙලා නැති. ඒකට මූලික වශයෙන් හේතුව විදිහට දැනට අපිට දැනියන්නේ අවශ්‍ය කරන සහන ණය ලබා දීමේ වැඩසටහනක් තුලින් පරිභෝගිකයන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ආයෝජනයන් ක්‍රියාත්මක කිරීම පිටි. ඒ කාරණාවත් එක්ක සහන ණය මුදලක් ලබා දීමේ කටයුතු වලට අවධානය යොමු වෙලා තිබෙනවා. සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු නම් ඔව් ඒක කරගන්න බැරුව හිර වෙලා තියෙන සහය නැති ණය නැති හින්දා නම් සහන ණය දෙන්න එපැයි. පහුගිය කාලේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන මේ සහාය ණය ලබා දෙන්නේ අනුව තමයි 104 පොලියට මේ ණය දුන්නේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි යම් සූර්ය බලාගාර ප්‍රමාණයක් නිවෙස් මට්ටමින් හැදුනේ. හැබැයි දැන් ඔය 104 පොලිය නැහැ. අපි කරපු ගවේෂණවලදී දැනගන්න ලැබුණේ ඔක 108 හෝ ඊට වඩා වැඩි පොලියකට තමයි ණය ගන්න වෙන්නේ. ඕක නිවැරදි කරන්න හැබැයි දැන් සාකච්ඡා පටන් අරන් තියෙනවා කියලා නම් සුනිත් බලශක්ති අධිකාරිය සභාපතිවරයා වැඩිදුරටත් කිව්වා ආසියානු සංවර්ධන බැංකුවෙන් නැවත ආධාරයක් ලබා ගන්න බොහෝ විට මේ අවුරුද්දේ මැද වෙද්දි ඔය සහන ණය ක්‍රමය පටන් ගන්න පුළුවන් කියලා සුබ බලාපොරොත්තුවක් එතුමා පළ කළා. හැබැයි මම කියන්නේ අපි කියන්නේ මේවා එහෙම පරක්කු කළ යුතු දේවල් නෙමෙයි. අනිවාර්යයෙන්ම. එහෙම පරක්කු කරපු හින්දා තමයි. ජෛව ඩීසල් පිළිබඳ තාක්ෂණය හොයාගෙන අවුරුදු 15ක් බලන් හිටපු හින්දා තමයි. මුහුදුරලෙන් විදුලිය උපදවන්න තාක්ෂණය හොයාගෙන අවුරුදු ගණන් කල් මරපු හින්දා තමයි. අද මෙහෙම ලයිට් කැපෙන්නේ. ආයිත් ලයිට් කැපෙන කන්ද ඉන්නේ. අර වහිනකොටනේ කූඩු මතක් වෙන්නේ. ඒ වගේ වෙන්න එපා. දැන්වත් ධනාත්මකව හිතන්න. ප්‍රශ්නවලට උත්තර තියෙනවා. ඒ උත්තර බිමේ පැල කරන්න. Balumgala. Balumgala. Be positive. Be positive. තෙල් නැතුව වාහන පෝලිම්වල. ඔව්. තෙල් නැතුව ලයිට් කැපෙනවා. එහෙම තියෙද්දි රටින් එනකන් තෙල් නැව බලන් ඉන්නේ නැතුව අපේ රටේම ජෛව ඩීසල් හදාගන්න පුළුවන් තාක්ෂණයේ මීට අවුරුදු 15කට කලින් අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහත්මයා හඳුන්වා දෙනවා. ගණන් ගන්නේ නැහැ. දැන් ආයෙත් ඒ පිළිබඳ සංවාදයක් ඇති වෙනවා. එතුමාම සහ තවත් ඉංජිනේරුවන් කිහිප දෙනෙක්ම මුහුදුරල පාවිච්චි කරලා රටේම බලශක්තිය උපදව ගන්න පුළුවන් හැටි කියා දෙනවා. හැබැයි ගණන් ගන්නේ නැහැ. ඒක පැත්තකට තල්ලු වෙනවා. සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති ආරම්භ වෙනවා. හැබැයි ඒවා අපේක්ෂා කළ වේගයෙන් ඉස්සරහට යන්නේ නැතුව මග හිර වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි චිරා. ඔබ දන්නවද? කුඩා ප්‍රමාණයේ ජලවිදුලි බලාගාර 700-800ක් රට පුරා තැන් තැන් වල තියෙනවා. ඒවා පාවිච්චියට ගන්න නැතුව අතෑරලා දාලා. අද ඒවා විදුලිය උපදවන්නේ නැහැ. ඒවා දිරල යනවා. මේ විකල්ප බලශක්තිය පිළිබඳ පරීක්ෂකයෙක් උදේ හෙට්ටිගොඩ මහත්මයා ඒ පිළිබඳ කරන අනාවරණය. අපිට මේ මොහොතේදී හෝ මේ අර්බුදකාරී තත්ත්වයේ පවතින අවස්ථාවේදී හෝ එහෙම අතෑරලා දාලා තිබෙන කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර අහපව් පිළිසකර කරලා ජාතික පද්දර එකතු කිරීමේ හැකියාවක් ලැබුණොත් එහෙම ඒකෙන් සහනයක් බලාපොරොත්තු වෙන පුළුවන් වේද අපේ මේ අර්බුදයට? නෑ, මෙහෙම අපේ ග්‍රාමීය මට්ටමින් අපි කර විදුලි බලාගාර කිලෝ එකේ ඉඳලා ගත්තොතින් කිලෝ 20-25-30 දක්වා විතර ග්‍රාමීය මට්ටමින් ගියේ. ඔව්. ඉතින් මේ වගේ විදුලි බලාගාර රට පුරාම බැලුවොතින් 700ක් විතර ගම්මානවල තියෙනවා. ඉතින් ඒ ටික එකතු කරෝතින් යම්කිසි අපිට අපිටම කිලෝ අපි මැද්දවට ගත්තොතින් කිලෝ 15 කියලා. කිලෝ 15 ඒවා ගත්තොතින් අපි හිතමු කිලෝ 15 කිලෝ 15 10ක් ගත්තොතින් එතකොට කිලෝ 150ක්නේ. ඔව්. 100ක් ගත්තොතින් 1500ක්නේ. ඉතින් අන්න ඒ වගේ ගාණක් තමයි අපිට කරගන්න පුළුවන් ඉන්නේ ඔක්කොම එකතු කරලා. ඉතින් අපිට එතන සෑහෙන වාසියක් තියෙනවා. නමුත් ඉතින් ඕකට ප්‍රශ්නයක් තියෙනවා ජාතික පද්ධතියට සම්බන්ධ කරන්න මේකට මැද්දාවට මේ ජාතික පද්ධතියයි අපේ උඩා පරිමාණ ජලවිදුලි බලාගාරයයි සම්බන්ධ කරන්න ඉලෙක්ට්‍රොනික පැනල් එකක් අවශ්‍ය වෙනවනේ. ඒ ඩිටෙක්ෂන් මොනවාරි සර්කිට් එකක් ඕනනේ. අන්න ඒක ඒවට වියදම් කරන්නේ කවුද? කොහොමද ඒක කරන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ ඔතන මැද්ද. හැබැයි දේශපාලඥයෝ හෝ පාලකයෝ රටේ මේ ශේෂ්ත්‍රයේ ඉහළ පුටුවල ඉන්න නිලධාරීන් බලධාරීන් විසඳුම් සොයන්න ඕනේ මේ ගැටලු වලට. මේ ප්‍රශ්න විසඳුම් සොයන්න ඕනේ සොයල ඉවරලා. කවුද මේක කරේ? ඉතුරු ටික කරන්නේ කොහොමද? ඕකට මේකට කොච්චර වියදමක් යනවද? මේක සම්බන්ධ කරන්නේ වියදම් කිරීමෙන් කොයිතරම් වාසියක් ලැබෙනවද? මේක අපරාධේ මේ ජල ගඟ නිකන් මෙතන ගලාගෙන බහිනවා. මේකෙන් ජලය උපද්දන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර ඔක්කොම එතන තියෙනවා. සම්බන්ධය විතරක් නැත්තේ. ඒ කියන්නේ ගල්ලඟුරු මිලදී ගැනීමට හෝ එහෙම නැත්නම් ඉන්ධන මිලදී ගැනීමට ක්‍රම හොයනවා වගේම විකල්ප බලශක්ති නිෂ්පාදන ක්‍රම පහසුවෙන් රට පුරා ව්‍යාප්ත කරන්නත් බලධාරීන් වගකීමක් තිබෙනවා. අනිවාර්යයෙන්ම.
ඒකනම් වගකීමක් තියෙන මේක හොයලා මොකද මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලෝ එහෙම හොයන්නේ බලන්නේ ඔයන්න බලන්න ඉස්සලා මෙහෙමනේ ඉහෙළම ශේත්‍රය පිළිබඳ ඉහෙළම ඉන්න පුද්ගලයාට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕනනේ ඉන්න මිනිහා වොට් වෝල්ට්වත් දන්නේ නැත්නම් ඇම්පියර්වත් දන්නේ නැත්නම් ඉතින් කොහොමද කරන්නේ ඉන්න එතන උඩින්ම ඉන්න එක වොට් දන්නේත් නැහැ වෝල්ට් දන්නේත් නැහැ ඇම්පියර් දන්නේත් නැහැ පවර් ෆැක්ටර් එක මොකද්ද කියලා දන්නේත් නැති මිනිස්සු ඉන්න නායකයෝ ඉන්නකොට කොහොමද වැඩේ කරන්නේ කියන්නකෝ දන්නවා නම් එතකොට එයාට අවබෝධයක් තියෙනවා මෙච්චර මෙයන් මෙච්චර බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන් මේකට වියදම් වෙන්නේ මෙච්චරයි මෙච්චර කාලයක් මේක දුවන්න පුළුවන් එහම අවබෝධයක් තියෙන්න ඕනනේ දැන්වත් ඉතින් ඒ අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්න. මේවා අතාරින්න නැතු අල්ලගන්න කරන්න. Neth Fm Balumgala. Be positive. Be positive. අදත් ලයිට් කැපෙනවා. මේ ලයිට් කපන එක නවත්ත ගන්න කොහොමද කියලා හිතනවා නම් ක්‍රම ඕන තරම් තියෙනවා. අතෑරලා දාපු කුඩා ජල විදුලි බලාගාර 7-800කට පුරා තැන් තැන්වල තියෙනවා. මේවට ආයිත් පණ දෙන්න පුළුවන්. මග හිටපු නැත්නම් වේගය අඩු වෙච්ච සූර්ය බල ව්‍යාපෘති ප්‍රවර්ධන උත්සාහයන් තියෙනවා ඒවා සක්‍රිය කරලා වඩා වේගවත් කරන්න පුළුවන් ආයිත් නැවත නැවත සිහි කැඳ වෙන මේ මුහුදු රළ පාවිච්චි කරලා බලශක්තිය උත්පාදනය කිරීම සුළඟ පාවිච්චි කරලා බලශක්තිය උත්පාදනය කිරීම සඳහා වන ව්‍යාපෘතීන් කඩිනම් කරන්න පුළුවන් ඒ වගේම ඕනේ නම් රටින් තෙල් නැව් වෙනකම් බලන් ඉන්න නැතුව රටට ඕන ඩීසල් බයෝ ඩීසල් විදිහට රටේම නිෂ්පාදනය කරන්න පුළුවන් ඒකට තාක්ෂණය හඳුන්වා දීපු අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය දුරාන් සමරවීර මහත්මයා තමයි අද අපේ කතානායකයා වුණේ එතුමා අපිට කියලා දෙනවා එඬරු වලින් කොහොමද බයෝ ඩීසල් හදාගන්නේ එඬරු වලින් විතරක් නෙමෙයි යෝන්නම් අහක දාන තෙල් වලිනුත් පුළුවන් බයෝ ඩීසල් හදාගන්න ඒ ක්‍රමේ බලා ගන්න එන්න බැලුම්ගල YouTube channel එකට සහ බලලා නිකන් ඉන්න එපා මේවා කරන්න පුළුවන්ද කියලා කරලම බලන්න අපි සුනිත් බලශක්ති අධිකාරියෙන් ආයිත් අහමු දැන් මොකද කියන්නේ කියලා බයෝඩීසල් සම්බන්ධයෙන් මම කතා බහක් මේ මොහොතේ තියෙනවා මේ වෛද්‍යවරයාගේ සොයා ගැනීමත් එක්ක මේකත් මේ හුදු සොයා ගැනීමක් බවට පත් වෙලා යට යන්නේ නැදී ඒක ව්‍යාපාරික මට්ටමින් හෝ ආරම්භ කරලා මේක රටේ යාන්ත්‍රික ක්‍රියාවලියට එක් කරන්න මොන වගේ කරුසමකට ක්‍රියාත්මක වෙන්න ඕනි සහ ඔබතුමාගේ සහාය කොයි වගේ දෙයකට ඔව් අපි අතරම ඒ වගේ පරීක්ෂණ වලට සහාය දක්වන විශේෂයෙන්ම මම මුලින් පැහැදිලිලා වගේම 2008 වසරේ පවා අපිට මේ අවධානය යොමු කරලා තිබිච්ච හේතුවෙන් තමයි අපි මේ පරීක්ෂණ ක්‍රියාත්මක කළේ නමුත් ක්‍රියාවස්ථාවේ ආර්ථිකම පිළිරය පිළිබඳ ගැටලුව හේතුවෙන් තමයි ඒක වාණිජ මට්ටම දක්වා සංවර්ධනය කරගන්න අපි රැකියාවක් නොලැබුණේ. ඒකේ නමුත් මෙවැනි පරිශ්‍රණ පිළිබඳව ඒ වාණිජ මට්ටම දක්වා ගෙන යාමට අවශ්‍ය කරන පූර්ණ සහාය ආයතනයක් විදිහට ශ්‍රී ලංකා ප්‍රින්සිපල් චක්‍ර අධිකාරිය ලබා දීම සූදානම්. ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපිට අවසානයේදී මෙන්න මේ ටිකක් කියන්න ඕනේ සීත කාමරවල ඉඳන් තීන්දු తీරන ගන්න සරසුම් හදන උන්දලට. ඔව්. හරි. දැන් ලයිට් කැපෙන වෙලාවේදී කරන්න දෙයක් නැහනේ. වැඩ නවත්තන්න වෙනවනේ. හැබැයි අපි දන්න ඔය මහත්තුරුන්ගේ ජෙනරේටරේ වැඩ කරනවා තෙල් ගන්න පොලිමේ හිටියට වාහනවල සාමාන්‍ය පුරවැසියන් ඔබතුමන්ලට ඒ තෙල් ටික ලැබෙනවා. ඒ නිසා ජෙනරේටරේ වැඩ කරනවා. සීත කාමලේ AC එකත් වැඩ කරනවා. ලයිට් එකත් පත්තු වෙනවා. නමුත් රටර ලයිට් ගිහින්නේ ඒ වෙලාවට හරි පොඩ්ඩක් කල්පනා කරලා හිතලා බලන්න. ජංගම දුරකථනයෙන් හරි මේ වෙනතට අහන ආයිත් අහන්න. බැලුම්ගල YouTube channel එකට ඇවිල්ලා අහලා මේ අතෑරලා දාපුවා. කරන්න තියෙන, පේන්න තියෙන දේවල් කරන්න පටන් ගන්න. මම ගිහින් එන්නම්. දිල්ෂාන් සඳකැකුළු මඩවල මම චිරාන්